ආය බෝවන් සුබ දවසක් ඔන්න එහෙනම් ලයිව් එකට ආවා කතා කරන එක හරියටම ඇහෙනවා නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක පැහැදිලි නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න මොකද කලින් මේ සවුන්ඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා කවුරුත් කිව්වේ නැහැ දැන් නම් හරි කියලා හිතනවා මම මෙහෙම ළඟට අරන් ගල් පෙන්නන්නම් මේක ફોකස් වෙලා හොඳට පේනවාද කියලා මට කියන්න එතකොට අපිට දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන්. වෙනදා වගේම තමයි ගල් ටිකක් පෙන්නලා මම විස්තර කරන්නම්. ඔයාලට පුළුවන් අතරමැද මැණික් සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒ වගේම මැණික් ව්‍යාපාරය ගැන මැණික් කැපීම තාප පිරියම් කිරීම ඒ වගේ දේවලුත් ඔයාලට අහන්න පුළුවන්. ඒ වගේම තව ඔප්ෂන් එකක් අපිට තියෙනවා මොන හරි ගලක් ඔයාලට පෙන්නලා අහන්න ඕනි නම් මට කමෙන්ට් එකක් දාන්න මට එකතු කරගන්න පුළුවන් ඔයාලවත් ලයිව් එකට. එතකොට ඔයාලගේ ගල් ටික පෙන්නලා මෙතනින් අහන්න පුළුවන් මොකක්ද කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ දැන් අද කරන්න යන්නේ මෙන්න මේ ගල් ටික තමයි බලන්න යන්නේ. විවිධ ගල් තියෙනවා පාලිංගු, පඩියං, කැල්සයිට්, ෆ්ලෝරයිඩ්, වීදුරු, ඇපටයිට්, පෙරිඩොට්, සර්කන්, ගානට්, ඇමතිස්ට්, අයන් පයිරයිට්, බ්‍රවුන් ටොපැස්, ක්‍රිසෝබෙරිල්, හසනයිට් ගානට්, සෆයර්, කොරොන්ඩම් ඒ වගේ විවිධ ගල් වර්ග ටිකක් තියෙනවා. සර්කන් තියෙනවා, ටෝමලින් එකක් තියෙනවා, බ්ලූ ටොපැස් තියෙනවා. එතකොට තව මේක මේ මැග්නටයිට් කැල්ලක් තියෙනවා. ඒ දේවල් ගැනත් අපි පොඩ්ඩක් බලමු. තාම කවුරුත් මොකුත් අහලා නැහැ. ඉතින් මම අර කරන්න ආපු වැඩේ පටන් ගන්නම්. සාමාන්‍යයෙන් අපි ගලක් හඳුන ගන්නවා නම් ඕනෑම කෙනෙක් බිස්නස් එකට එන කෙනෙක් වෙන්න පුළුවන්. බිස්නස් කරන කෙනෙක් නම් ඉතින් අදාළ නැහැ. බිස්නස් එකට ඉස්සෙල්ලාම දැන් ඇවිල්ලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මැනික් ගැන ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනි පලිංගු ගැන. මොකද පලිංගු තමයි මේ ලෝකේ 70%ක්ම තියෙන්නේ. සාමාන්‍යයෙන් පොළවෙන් වැලිය හුරක් ගත්තම ඒකට 70%ක්ම තියෙන්නේ පලිංගු තමයි. පලිංගු කුඩු තමයි තියෙන්නේ. ඉතින් මේ පෘථුවේ බහුලව හම්බෙන බහුලව තියෙන ප්‍රධානම මැණික් ගල් විශේෂයක් තමයි එහෙම නැත්නම් ඛනිජයක් තමයි ක්වාට්ස් කියන්නේ පලිංගු. ඒක විවිධ ආකාරව තියෙනවා. සාමාන්‍ය ක්‍රිස්ටල් විදියට තියෙනවා, මයික්‍රෝ ක්‍රිස්ටලයින් විදියට තියෙනවා, ගල් කුඩු විදියට තියෙනවා, දූවිලි විදියට තියෙනවා. දූවිලි සාමාන්‍ය දූවිලි ටිකක් එකතු කරලා ගත්තම ඒකෙන් 160ක් 75ක් විතර තියෙන්නේ පලිංගු තමයි. ඉතින් සාමාන්‍යයෙන් මැණික් ගල් හඳුන ගන්න කලින් පලිංගු ගැන ඉගෙන ගන්න එක තමයි ගොඩක් වටින්නේ. මම ටික ටික කියලා දෙන්නම්. මොකද එකපාරට ඔක්කොම ටික කියන්න අමාරුයි. ඊට පස්සේ මෙතන පඩියන් ඒ වගේ විවිධ ගල් වර්ග තියෙනවා. මම නිකන් මෙහෙම ගලක් අතට අරගෙන ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. දැන් මගේ අතේ තියෙන්නේ පලිංගු ක්‍රිස්ටල් එකක්. සාමාන්‍යයෙන් සමහර අය ක්‍රිස්ටල් කියලා විතරක් කියනවා. ක්‍රිස්ටල් වටිනවද කියලා. එහෙම බෑ. මේ ගොඩක් සරලව පලිංගු ක්‍රිස්ටල් වලට තමයි ක්‍රිස්ටල් කියලා කියන්නේ. ඒ වුණාට ඒක විතරක් නෙමෙයි. තව ගොඩාක් ක්‍රිස්ටල් වර්ග තියෙනවා. ක්‍රිස්ටල් කියන්නේ ස්ඵටිකයක්. ඒක පලිංගු විතරක් නෙමෙයි, ලුණු කැටයක් වුණත් ස්ඵටිකයක් විදියට තමයි එන්නේ. ඒ නිසා පලිංගු වලට ක්‍රිස්ටල් කියන්න එපා. මේකත් පලිංගු ක්‍රිස්ටල් එකක් තමයි. මේකට කියන්න ඕනි ක්වාට්ස්. එහෙම නැත්නම් වයිට් ක්වාට්ස් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ කියලා පුරුදු වෙන්න ඕනි. එකපාර ඇවිල්ලා දැන් ලයිව් එක අහන්නේවත් නැහැ, යටින් කමෙන්ට් එකක් දානවා ක්‍රිස්ටල් කියලා. එයා හඳුනගත්තලු. ඉතින් ඒ වගේ අඳුර ගන්න ඕනේ නැහැ. තව මේ ප්‍රොෆයිල් පික්චර් එකක් දැම්මම මේකට කමෙන්ට් කරනවා ක්වාට්ස් කියලා. නැත්තම් පලිංගු කියලා. දාලා තියෙන්නේ පුෂ්පරාගයක්.
කමෙන්ට් කරලා තියෙනවා ක්වාර්ට්ස් කියලා වැඩ් එකක් වගේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මේ බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඒ නිසා කමෙන්ට් කරාට කමක් නැහැ. හරි දෙයක් කමෙන්ට් කරනවා නම්. ඊට පස්සේ මේ තව ක්වාර්ට්ස් තියෙනවා. ක්වාර්ට්ස් ක්‍රිස්ටල් ටිකක් මම අද ගෙනාවා. මේකත් ක්වාර්ට්ස් ක්‍රිස්ටල් එකක් තමයි. මේක අර මේ ආලෝකේ රිෆ්ලෙක්ට් වෙනවා ඒ නිසා ඔයාලට හරියට පේනවත් දන්නේ නැහැ. මම පොඩ්ඩක් මෙහෙම කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලා අහන්න බෑ මේක වටිනවද කියලා. මේක බහුලව හම්බෙනවා කියලා දැන් කියලා ඉවරයි. සාමාන්‍යයෙන් මැණික් ගලක් වෙන්න නම් අලංකාරයේ තියෙන්න ඕනි. ඊට පස්සේ අලංකාරයේ දුර්ලභභාවයේ කල්පවැත්ම. මේ තුනම තියෙනකොට තමයි මැණිකක් විදියට අපි සලකන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් බහුලව හම්බෙන නිසා දුර්ලභභාවයෙන් අඩු. අලංකාරයේ තියෙනවා කල්පවැත්මක් තියෙනවා. ඒ වුණාට දුර්ලභභාවය අඩු නිසා මිල අඩු වෙනවා. සාමාන්‍යයෙන් පොළවෙන් අඩි 10ක් 15ක් හරනකොට මේ වගේ දේවල් හම්බෙන්න පුළුවන්. ඒ නිසා වලිඟු තියනවා කියලා පොළව ආහාරන්න යන්න එපා. ඒ වගේම මෙන්න මේ වගේ ගල් ටිකක් දාලා සර් මේවා හම්බුණා වලක් කපද්දි නැත්නම් ලිඳක් කපද්දි අපි ඒක හාරලා බලන්නද කියලා අන්තිමට ලිඳත් නැහැ ගලුත් නැහැ. ඒ වගේ දේවල් කරන්න එපා. සාමාන්‍යයෙන් මැණික් ඉල්ලමක් නම් මේ වගේ නෙමෙයි හම්බෙන්නේ වෙන විදියකට තියෙන්නේ. ඒක අපි ලයිව් එකක බලමු. හරි. එතකොට දැන් සුදු ගල් පෙන්වන්නේ මං. එතකොට එක්කෙනෙක් අරන් එනවා මෙන්න මෙහෙම ගලක්. කවුරු හරි දානවා මේ ෆේස්බුක් එකට මෙහෙම ගලක්. යාළුවනේ මේ ගල මොකද්ද කියලා. මෙන්න මෙහෙම විතරයි දාන්නේ. ඒක බලලා ඉන්න වැඩෝ කොමෙන්ට් කරනවා ක්වාර්ට්ස් කියලා. එහෙම නැත්නම් පාලිංගු කියලා. වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් මෙන්න මේ වගේ ගලක් දැන් මම ඔන්න ක්වාර්ට්ස් කියලා කමෙන්ට් එකක් දානවා. තව එක්කෙනෙක් පඩියම් කියලා දානවා. තව එක්කෙනෙක් ගෙවුඩ වෙන්න පුළුවන් වටිනවා. එහෙම දාන්න පුළුවන්. තව කවුරු හරි ප්‍රයිස් කියලා කමෙන්ට් දාන්න පුළුවන්. නැත්තම් මං ගන්නවා ගේන්න මේ අනුරාධපුරයට ගේන්න මං ගන්නම්. ඒ වගේ ගන්නකට මේ කියන මිනිස්සු ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අර දාහපු කෙනාට ප්‍රයෝජනයක් නැහැ. එයාට හිතාගන්න බෑ මොකද්ද කියලා. ඉතින් මේක ඇවිල්ලා පළිඟුවක් නෙමෙයි. මේක ෆ්ලෝරයිට් එකක්. සුදු පාට ෆ්ලෝරයිට්, වයිට් ෆ්ලෝරයිට් එකක්. ඒ නිසා ඔයාලා ගල් වර්ග හරියටම හඳුනගෙන තමයි කමෙන්ට් එකක් හෝ උත්තරයක් දෙන්න යන්න ඕනි. මේක නම් මම ආයි කියන්නම්. අනිත් මැණික් වලට සාපේක්ෂව පොළවෙන් හම්බෙන අවස්ථාවෙම පළිඟු වලට වෙනමම හැඩයක් තියෙනවා. ඒකට හේතුව මොකද්ද? වා කියන්නේ මේ වගේ හැඩය වෙන්නේ නැති මේක ක්‍රිස්ටල් එකක්. මම කිව්වනේ පළිඟු බහුලවම හම්බෙනවා කියලා. ඉතින් බහුලව හම්බෙන නිසා මේ වගේ ක්‍රිස්ටලුත් ඒකත් එක්කම හම්බ වෙනවා. අනිත් ගල් රෙයා හින්දා ගොඩාක් ඇලුවියල් විදියට තමයි හම්බෙන්නේ. මේවට කියන්නේ රෙසිඩියුවල් ඩිපොසිට්ස්, එහෙම නැත්නම් රෙසිඩියුවල් ස්ටෝන්ස් කියලා. ඒ කියන්නේ සිංහලෙන් කිව්වනම් සිංහලෙන් මොකද්ද කියන්නේ? අවශේෂ තැන්පතු කියලා කියන්නේ. ඉතින් ඒ වගේ හම්බෙන ඉඳා තමයි පලිඟු මෙහෙම ක්‍රිස්ටල් හැඩයට හම්බෙන්නේ. ඒකත් ඉතින් සමහර තැන්වල බෝල විදියට හම්බෙනවා. මෙන්න මෙහෙම හම්බෙන තැනුත් තියෙනවා. මේකත් පලිඟුවක් තමයි, කැඩිලා තියෙන්නේ. මේ වගේ කැඩිලා බෝල විදියටත් හම්බ වෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ වගේ හැඩය. ඔව් මේක ෆ්ලෝරයිට් එකක්. කො නැත්නම් මෙන්න මේ වගේ. මේකට කියන්නේ ගල් මල් කියලා. මේ කපලා නෙමෙයි තියෙන්නේ. ස්වාභාවිකව මේ හැඩය ඇවිල්ලා තියෙන්නේ. මේක ක්‍රිස්ටල් ක්ලස්ටර් කියලා කියන්නේ අපි. BLMGK quad. ඒ කියන්නේ මේක භාගයක්ද කියලා, මේ කාලක්ද කියලා අහලා තියෙනවා. මේකට කියන්නේ අපි ගල් මල් කියලා සිංහලෙන්. එහෙම නැත්තම්
crystal cluster එකක් කියන්න පුළුවන් එහෙම නැත්නම් quartz cluster එකක් කියලා කියන්න පුළුවන් මේ වගේ ලොකු ඒවාත් හම්බ වෙනවා එතකොට මෙන්න මෙහෙම හම්බුණයි කියලා කෝටි ගණන් වටින්නේ නැහැ මේකට මේ මෙතන facet එකක් ගාලා certificate දැම්මම quartz කියලා එනවා natural quartz කියලා ඒක තියාගෙන ඔය වටේ යවනවා whatsapp එකේ කෝටි 70යි කෝටි 95යි natural girl එහෙම ඒ වගේ වැඩ කරන්න යන්න එපා. ඒවා මැනි ක්‍රිස්ටල්ස් නෙමෙයි. ඒ වගේ වැඩ කරන්න එපා. මේක ක්වාට්ස් ක්ලස්ටර් එක. ගල්මල් කියලා සිංහලෙන් කියනවා. එහෙ නැත්නම් මේ යකා කැපිලි ගල් කියලා කියන කට්ටිය ඉන්නවා. ඒක නෙච්චර හිතන්න එපා. ෆෝකස් වෙලා තියනවාද? තියනවනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ හැඩයටත් හම්බ වෙනවා පලිඟු ඒ වුණාට මේක ඇවිල්ලා පඩියමක් මේක පඩියමක් පඩියම් ක්‍රිස්ටල් විදියටත් හම්බ වෙනවා මෙතන ක්‍රිස්ටල් එකක් නැහැ මම පඩියම් ක්‍රිස්ටල් එකක් පෙන්වන්නම් මේක ටොපැස් වයිට් ටොපැස් ඊට පස්සේ මම කරන මේ ලයිව් වීඩියෝ ටික ඔයාලට YouTube එකේ බලා ගන්න පුළුවන් මේ යාළුවෙක් ෂෙයා කරලා තිබ්බා හෙළබිම ලංකා ටීවීද මොකක්ද ඒක හෙළබිම ලංකා ටීවී මං හිතන්නේ එහෙම පොඩ්ඩක් ඔයලා බලන්න මං හරියට දන්නේ මතක නෑ මට ඊට පස්සේ මෙන්න මේක තියෙනවා මේකත් බහුලව හම්බෙන ගලක් තමයි ඒ වුණාට මේවා මේ දැනගෙන ඉන්න ඕනි සමහර වෙලාවට මේවා කිලෝ ගණන් තමයි යන්නේ මේක කැල්සයිට් එකක් කැල්සයිට් ගොඩාක් හාඩ්නස් එකෙන් අඩු ගලක් සාමාන්‍යයෙන් පලිඟුවකින් උනත් හීරෙනවා දැක්කද මේ හීරෙනවා ඒ නිසා මේවට ලොකු මිලක් නැහැ සාමාන්‍යයෙන් මේවා කිලෝ 10 20 ගලුත් රුපියල් 2000 3000ට තමයි යන්නේ ගලම මේවා කැල්සයිට් ගොඩාක් අර ෂෝරූම් වල තමයි තියෙන්නේ මේකත් කැල්සයිට් එකක් මේකේ හොඳ නිල් පාටක් හම්බෙනවා සාමාන්‍යයෙන් ලා නිල් පාටක් හම්බෙනවා ඒක දාගෙන සෆයර් කියලා ටිකට් එකක් උඩ නැත්තම් ගොවිසෙද ටිකට් එකක් උඩ තියලා යවනවා අපේ මිනිස්සුත් ඔන්න ඕක බලන්න මේ වාහනේත් අරගෙන යනවා ඒ වගේ දේවල් වෙනවා මේ දවස්වල කියලා නැහැ ඉතින් ගොඩක් අය ලෝක වෙනවා ඒක ඉතින් එක එක්කෙනාගේ වෙලාව සාමාන්‍යයෙන් කාගෙන්වත් අහන්නේ නැහැ මැනික් ගල් කියලා තියනවා නම් යනවා මැනික් සංස්ථාවේ සර්ටිෆිකේට් එකක් තියනවා නම් යනවා ඉංග්‍රීසි නමක් කිව්වම යනවා ඒ වගේ දේවල් කරන්න එපා ඉස්සෙල්ලාම පොඩ්ඩක් හරි දැනගන්න ඊට පස්සේ මෙන්න මෙහෙම ගලක් දැම්මම බහුලව දැන් කට්ටිය කියනවා දැන් සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දැම්මම මේක වීදුරු කියලා පේනවා ඒනට දාන කට්ටිය දාන්නේ මෙන්න මෙහෙම මෙන්න මෙහෙම දාන්නේ බ්ලූ සෆයර් කියලා. එහෙම නැත්නම් යාළුවනේ මේ මොකද්ද කියලා. එතකොට යාළුවන් ටික යනවා මේ ගල් ටික ගන්න. ආ මේක වටින ගලක්. කාටවත් දෙන්න එපා මං එන්නම් කියලා වාහනේ අරගෙන ගිහිල්ලා ලක්ෂ 5ක් කිව්වම ලක්ෂ 4.5ක් ගහලා අරගෙන ඇවිල්ලා ඊට පස්සේ සංස්ථාවට ගිහිල්ලා දැම්මම ග්ලාස් කියලා එනවා. ඊට පස්සේ මේක ඔතලා සාක්කුවේ දාගෙන නිකන් ඉන්නේ නැහැ මොන හරි ගෲප් එකකට ගිහිල්ලා මෙහෙමයි මැනික් බිස්නස් කරන ඔක්කොම උන් රවට්ටනවා ඒ වගේ කතා ටිකක් කියලා බිස්නස් එකක් නැති කරලා එයාලගේ ආත්ම ගෞරවයත් නැති කරගෙන යන එක තමයි වෙන්නේ මේක ලා නිල් පාට බ්ලූ ටොපැස් එකක් ලා නිල් පාටයි ගොඩක් ලා පාටයි මේ වගේ පාටවල් තමයි ලංකාවේ හම්බෙන්නේ මීට වඩා පොඩ්ඩක් තද පාට හම්බෙනවා බලංගොඩ පැත්තේ එහෙමයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඔය ට්‍රීට් කරපු අන්ට්‍රීට් කරපු ටොපැස් වල මේ පාට තිබ්බත් මේක ඉරේඩියේට් කරලා මේ පාට ආවත් එකම මිල තමයි යන්නේ ඒ නිසා බ්ලූ ටොපැස් කියන්නේ බ්ලූ සෆයර් තරම් වටින්නේ නැහැ බ්ලූ ටොපැස් එකේ හාඩ්නස් එක 8ක් වෙන්න පුළුවන් ඒකට කියනවා කට්ටිය සෆයර් එකේ හාඩ්නස් එක 9යි මේක 8යි 1යි අඩු වෙන්නේ ඒ නිසා 10%ක් මිල අඩු කරලා මම දෙන්නම් කියලා දෙන කට්ටිය ඉන්නවා
අන්න ඒකට රැවටිලා ගිහිල්ලා බ්ලූ ටොපැස් එහෙම අරගෙන අමාරුවේ වැටෙන්න එපා. මෙතන මම මැණික් ගල් හඳුනා ගැනීම විතරක් නෙමෙයි මම කරන්නේ මැණික් ව්‍යාපාරයේ මේ දවස්වල තියෙන ප්‍රශ්න ටික තමයි මම කියන්නේ. ඒ නිසා හරියට අහගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ගලක් දානවා. මේක නිල් කට්ටයක්. නිල් කට්ටයක් මේක. දාන්නේ කොහොමද? මෙන්න මෙහෙම. දැන් නිල් පාටයි නේද? ඔන්න බ්ලූ සෆයර් කියලා දානවා. ඔයාලා දැකලා ඇති Facebook එකේ මේ WhatsApp එකේ එහෙම නිතරම දකින්න තියෙනවා මේවා. මේ මෙහෙම දැම්මම නිල් පාටයි. ඔය කට්ටයක් කියලා පේන්නෙම නැහැ. ලක්ෂ දෙක තුනක් දානවා නිකන්. මෙයාලා ගිහිල්ලා ලොකු ලොක්ක වගේ ලක්ෂ පහක් දාලා තිබ්බම ලක්ෂ හතරෙන් පහත කියලා කොහොම හරි ලක්ෂ තුන තුන් ලක්ෂ 20000ට අරන් ඇවිල්ලා සර්ටිෆිකේට් දානවා. දැන් මම ඒකේ යනවා නැචරල් කොරන්ඩම් බ්ලූ සෆයර් කියලා. අන්න එතන එතනත් දිනුම්. ඊට පස්සේ විකුණන්න ගියාම තමයි බඩු හම්බෙන්නේ. මේක නිල් කට්ටයක් කියලා එකෙම මෙහෙම දානවා. ඊට පස්සේ ඔන්න රතු. නැන්න මෙහෙම බැලුවම මේක රතු කට්ටයක් කියලා පේනවා. දාන්නේ කොහොමද? මෙන්න මෙහෙම. දෙගුණයක් කියලා. ඔන්න නිල් පාට ඔට්ටුවකුත් තියෙනවානේ. මෙහෙම දැම්මම ඔන්න දුවගෙන ගිල්ල ගත්තා. මේකේ පළුදු මොකුත් පේන්නේ නැහැ. පළුදු නැහැ කියලා දානවා. දැම්මම ගිහිල්ලා මේ අරගෙන එනවා. එහෙම තමයි මේ දවස්වල බිස්නස් එක වෙන්නේ. ඒක හරි බිස්නස් එකක් නෙමෙයි. ඒවට කියන්නේ මරංචි කියලා. තව නම් තියෙනවා පස්සේ වෙලාවක මම කියලා දෙන්නම්. එතකොට කොළපාට ගලක් මම ගන්න. මේ කොළපාට සර්කන් එකක්. මේ මේකේ මේ ඔය තෙල් ගතියක් පේනවා ඇති ඔයාලට. ඔය තෙල් මම නෙමෙයි ගෑවේ. ඔය ගලේම තියෙන තෙල් ගතියක් තමයි ඔය පේන්නේ. මේ ග්‍රීන් සර්කන් එකක්. සානේ හොඳ ග්‍රීන් සර්කන් එකක් නෙමෙයි මේක. මේ පොඩක් තෙල් ගතිය වැඩි. ඔලිව් ග්‍රීන් කියලා මේ කලර් එකට කියන්නේ. මේකේ පළුදු තියෙනවා. ඔයාලට පළුදු පේනවා ඇති අර. අර මැද පැලුමක් වගේ තියෙන්නේ. ඒවට තමයි අපි පළුදු කියලා කියන්නේ. ඔය පළුදු තියෙන හින්දා මේ ගල ලොකුවට වටින්නේ නැහැ. අනික මේ තෙල් තියෙන සර්කන් වර්ග ලොකු මිලක් දීලා ගන්න යන්න එපා. මේවා කපන්න හරි අමාරුයි. කපද්දි ගොඩක් බර අඩු වෙනවා. අනික සීරෙනවා. මේක නම් මම එදත් කිව්වද කොහෙද දියරත්තරන් අයන් පයිරයිට් කියලා කියන්නේ. මේක හොඳට බෝල කරලා බෝකොලේ හැටියට කපනවා. කපලා ඔන්න නිදානකින් හම්බුනා කියලා පොතු විල් වලට එන්න කිව්වම මේ කට්ටියත් ගිහිල්ලා බලනවා. සාම්පල් එක දෙනවා හොඳ රත්තරන් කැල්ලා. ඊට පස්සේ ඔය ඒ ටික ආයි අරගෙන මෙන්න මේ ටික කිලෝ එකක් දෙනවා. සාමාන්‍ය ලක්ෂ 25කට වගේ ගන්න පුළුවන් කිලෝ රත්තරන්. දිය රත්තරන්. ඒ වගේ අරගෙන ඇවිල්ලා මේක තියලා මේ මොකුත් කරන්න බෑ. ලස්සනට තියාගන්න පුළුවන් ඉච්චරයි. මේක තනිකර හැදිලා තියෙන යකඩ වලින්. ඒ නිසා නිකන් ඔය Facebook එකේ තියෙනවා අඳුරන යාළුවෙක් කිව්වා. මාමා කෙනෙක් කිව්වා. මාමට ගල් තේරෙන්නේ. ඒ වගේ දේවල් කියන්න එන්න එපා. මොකද දැන් මට කෝල් එකක් ආවා. කලින් පෙන්නපු රතු එක ආයෙ පෙන්වන්නකෝ. මේ බලන්න. ගල තියෙන්නේ නැචරල් හොඳ අර සාමාන්‍ය හොඳ ගලක් වගේ තමයි පේන්නේ. මෙයාලා යවන්නේ මෙන්න මේ වගේ යටින් ටෝච් එකක් ගහලා. මෙන්න මේ විදියට තමයි යවන්නේ. ඔන්න එහෙනම් ආයේ පෙන්නුවා එක. ඊට පස්සේ දැන් කොළපාට ගල් පෙන්නුවානේ. මේ සර්කන් එක පෙන්නුවා. ඊට පස්සේ තව කවුරු හරි අලහර පැත්තෙන් මෙන්න මේ වගේ ගලක් දැම්මම
යාලුවනි ගල කොළපාටයි අර කලින් පෙන්නපු ගල ගල් වගේම මේ මැද පළුද්දකුත් තියෙනවා ඒක නිකම්ම පේනවා ටෝච් එක ගහලා පෙන්වන්නම් අර දැන් මම ඉන්න වැට්ටෝ සර්කන් කියලා කමෙන්ට් එකක් දානවා වටිනවා කියලා කියනවා හැබැයි මේක ඇපටයිට් එක හාඩ්නස් එක අඩුයි ටෙස්ට් කරලා තියෙනවා ඔයාලට ඉරක් පේන්නේ ඕනම් පලිංගුවකින් හුරලා පෙන්වන්නම් ආයේ එහෙම පෙන්වන්නම්කෝ මේ බලන්න මේක පලිංගුවක් මේක ඇපටයිට් මෙතන ඔන්නේ පාර එහෙමම තියෙනවා හැබැයි අපි සර්කන් එක හුරලා බලමු පිය දාලා බැලුවම මේ මාක් එක නෑ ඒ කියන්නේ මේ පලිංගුවට වඩා මේ සර්කන් එකේ හાર્ඩ්නස් එක වැඩි එතකොට අපි බැලුවේ ඇපටයිට් එක තව මේ මේක පෙරිඩොට් එදත් මම පෙරිඩොට් එකක් පෙන්නවා තැන්ක්ස් ඒක රතු කොට්ටරයක් නේද රෝහණ රිස ඔව් රතු කොට්ටරයක් ඒ වුණාට යටින් ටෝච් එක ගහලා දැම්මම පේන්නේ නැහැ කොට්ටරයක් කියලා ඒ නිසා ඉතින් ඒවත් පොඩ්ඩක් හිතා ගන්න ඕනි ඔළුවේ තියා ගන්න මේක නම් නිකන් මේ ආපු ගලක් මේක හරියට පෙන්වන්න විදියක් නැහැ ගල ෆ්ලැට් නිසා මේක ටෝමලින් එකක් මේක පෙන්නලා තේරුම් කරන්න විදියක් නැහැ මේකේ මේ ඩීටේල්ස් පේන්නේ නැහැ මේක ආයෙම මම පෙන්වන්නම් ඊට පස්සේ මෙන්න ගෙවුඩ ඔයාලා Facebook එකේ දකින්න ගෙවුඩ වර්ග තමයි මේවා ගොඩාක් වෙලාවට මෙන්න මෙහෙම ගලක් දාලා ගෙවුඩ කියලා දැම්මම නැත්තම් මෙහෙම යටින් ටෝච් එකක් ගන්නවා මිල්කි ගෙවුඩ මිල්කි ගෙවුඩ විකිණීමට කියලා දැම්මම ඔන්න ඒක බලන්න යනවා කට්ටිය සාමාන්‍ය ෆොටෝ එකෙන් ගල් බලන්න බෑ කියන මිනිස්සු ඉන්නවනේ ඒ වුණාට මේ වගේ ගල් එක්කෙන්ම බලා ගන්න පුළුවන් වැඩක් නැහැ කියලා ඔය පාල්දු ටික එහෙම හොඳටම පේනවා මේක මැද කෑල්ලක් තියනවා කිව්වම ඒක විශ්වාස කරලා යනවනේ මැද කෑල්ලක් තියෙන්න පුළුවන් ඒක වැඩක් නැහැ මේ මේක කහපාට ෆ්ලෝරයිට් එකක් ෆ්ලෝරයිට් විවිධ පාටවල් තියෙනවා මේක කහ පාට එකක් මේකෙත් හાર્ඩ්නස් එක ගොඩක් අඩුයි පලිංගුවකින් උනත් තීරෙනවා නිකන් ඔය ට්වීසරේ යටපැත්තෙන් උනත් මේක හූරන්න පුළුවන් ගොඩාක් වෙලාවට මාකට් එකේ හම්බෙන ගල් වලින් මෙච්චර හાર્ඩ්නස් අඩුවට හම්බෙන්නේ ෆ්ලෝරයිට් කැල්සයිට් ස්පීන් ඒ වගේ ගල් වර්ග ටිකක් තමයි බේරයිට් ඒ වගේ ඒවා ඉතින් වලට සාමාන්‍යයෙන් මේ වගේ පිහියකින් උනත් හීරෙනවා නම් මිල ගොඩාක් අඩුයි කියලා හිතේ තියාගන්න ඕනි මේක ගෝමේදයක් මෙහෙම තනිගල් නෙමෙයි පෙන්වන්නේ මාකට් වලට ගියාම සාමාන්‍ය අඹ ගහට එහෙම ගියාම ඕන තරම් තියෙනවා ඒවා ගන්න යන්න එපා ගොඩාක් වෙලාවට ලංකාවේ තැඹිලි පාටට ලොට්ටු විදියට හම්බෙන්නේ ගෝමේද විතරයි මෙහෙම වැඩිපුර මේ පාටට එන්නේ ගෝමේද විතරයි අනිත් ගල් වර්ග හම්බෙන අඩුයි ඇමතිස්ට් කියන්නේ ඉතින් බහුලව හම්බෙන ගලක් තමයි ඒ වුණාට ලොකුවට වටින්නේ නැහැ වැඩිපුර හම්බෙන්නේ ලංකාවේ නෙමෙයි ඒ වුණාට ලස්සන ගල් තියෙන්නේ ලංකාවේ ඒ වුණාට වැඩි මිලක් යන වර්ගය හම්බෙන්නේ ලංකාවේ නෙමෙයි ඒක හම්බෙන්නේ ටන්සානියා රුවාන්ඩා ඊට පස්සේ නයිජීරියා කෙන්යා ඒ වගේ රටවල තමයි හම්බෙන්නේ රුවාන්ඩා වල තමයි හොඳම ටන්සනයිට් බ්ලූ එක හම්බෙන්නේ ඒ ඇමතිස්ට් එක සාමාන්‍ය හොඳටම වටිනවා මේක මේ මැග්නටයිට් කියන ගල ඔයාලා අනික සාම ඉස්සර අර මැග්නට් කැල්ලා තියාගෙන ඉස්සර හොයන්නේ වැලිගොඩි ඒකේ ලොකු ගලක් මේක
වෙන මොන හරි තියෙනවා නම් අහන්න මොකද මේ මට අමතක වෙනවා කතා කරන්න ආපු දේ ඊට පස්සේ මෙන්න මේකත් රතු කොට්ටරයක් තමයි මෙහෙම නෙමෙයි ෆොටෝ දාන්නේ මෙන්න මෙහෙම ටෝච් එක ගහලා දානවා ඒකත් ගන්න මිනිස්සු ඉන්නවා ගත්තු මිනිස්සු ඉන්නවා මේකට පත්මරාග කියලා දැම්මම එක්කෙන්ම ඇවිල්ලා ගන්න කට්ටිය ඉන්නවා එදා එක්කෙනෙක් මට කෝල් කරලා අහනවා මහත්තයා පසිංගලක් ඕනි කියලා ඉතින් මං කිව්වා මේ කැරට් කීයද කැරට් 2 3 4 5 10 වුණත් කමක් නැහැ කිව්වා ඊට පස්සේ මං ඇහුවා චේන්ජ් එක කොහොමද තියෙන්න ඕනි කියලා එයා කිව්වා චේන්ජ් එක ඕනේ නැහැ ඇලෙක්සැන්ඩ්‍රයිට් වුණා නම් හරි කියලා අන්න ඒ වගේ මිනිස්සුත් ඉන්නවා මේ මේක ඇවිල්ලා කොහෙන් හරි ඔය මැණික් වටිනවා කියලා විතරක් දැනගෙන ආපු මිනිස්සු කොට්ටාසයක් තමයි එහෙම අහන්නේ ඒ නිසා ඒ දේවලුත් මතක තියාගන්න ඕන තව ගෙවුඩයක් මෙහෙම යටින් ටෝච් එක ගහලා දානවා මිල්කි ගෙවුඩ කියලා ගිහිල්ලා බැලුවම ඒක කොට්ටරයක් ඉතින් ඔවා මේ ටිකයි කියන්න පුළුවන් නැත්තම් මෙන්න මෙහෙම දානවා මේ වගේ ගලක් මේකත් බහුලව හම්බෙන ගලක් කළු ටෝමලින් එකක් මේක පැත්තකින් පාට එනවා අනිත් පැත්තෙන් පාට එන්නේ නැහැ ඔය ටෝච් එක පත්තු වෙනවා එතකොට දානවා ගිනි බොකු තෝර කියලා මම දැකපු දෙයක් මේ කියන්නේ හොඳේ මෙන්න මේ වගේ දාලා ගිනි බොකු තෝර විකිණීමට කියලා මෙයලා බලනවා ගිනි පොකු තෝර කියන්නේ මොකද්ද ඇන්ඩලුසයිට් ඇන්ඩලුසයිට් වල මිල කොහොමද කියලා Google එකෙන් බලනවා එයාලා ඉතින් ලොකු මිලවල් දානවනේ එකෙන්ම වාහනේ අරගෙන යනවා මොනාටද මොනාටද යන්නේ ගල අරන් එන්න ගිල්ල ගල අරන් එනවා ගිනි පොකු තෝර ටෙස්ට් කරාම එන්නේ ටෝමලින් කියලා ඊට පස්සේ තියාගෙන ඉන්නවා මැහැංගි කිරින්චි කියන්නේ මොනවාද මැහැංගි කිරින්චි කියන්නේ මැහැංගි ස්පිනල් කියලා ටන්සානියා වලින් හම්බෙන කිරින්චි වර්ගයක් ඒක පත්මරාග පාටට තියෙන්නේ මෙන්න මේකට තමයි කියන්නේ මැහැංගි ස්පිනල් කියලා මේ පාට පත්මරාග පාටමයි තියෙන්නේ මීට වඩා තද පාට වෙන්නත් පුළුවන් මීට වඩා අඩු පාට වෙන්නත් පුළුවන් මේක මැහැංගි ස්පිනල් එකක් මේක මේ UV ලයිට් එකට හොඳ රෝස පාටට පේනවා. Wishing you a very happy birthday, Pathum Fernando. මගේ උපන්දිනේ ඊයේ නෙමෙයි. ඒක මේ account එකේ වැරදිලා වැටිලා. මගේ එක තියෙන්නේ ලබන මාසේ. ඒත් සාමාන්‍යයෙන් wish ඇවිල්ලා තිබුණා 1500ක් විතර. ගොඩක් ස්තුතියි ඒ කට්ටියට. සාමාන්‍යයෙන් මගේ උපන්දිනේ අර original account එකේවත් ඉච්චර wish කරන්නේ නැහැ. මේකේ කොහොම හරි 1500ක් විතර ඇවිල්ලා තිබුණා බර්ත්ඩේ විෂස්. ඒ නිසා ඉතින් මම නිකන් තෑන්ක්ස් කියලා විතරක් දැම්මා. මොකද මේ විස්තර කරන්න බෑ. කොහොම නම් ගොඩක් ස්තුතියි. මැහැංගි කලර් කියන්නේ මේක මට මේ ලොකු ඒවා හොයාගන්න නැහැ. සාමාන්‍ය අහපු හින්දා මම පොඩියට මේක විස්තර කරන්න පෙන්නුවා. Thank you. Okay. ඊට පස්සේ අපි බලමු තව ගලක්. මෙන්න මේක. මේ ගලට කියන්නේ කොන්රුපින් කියලා. ඒ වුණාට මේ වගේ විවිධාකාර ගල් තියෙනවා. සාමාන්‍යයෙන් ටෝමලින් තියෙනවා, එක්සිනයිට් තියෙනවා, ගිනිපොකු තෝර තියෙනවා. එතකොට එක වගේම තියෙන ගල් ගොඩාක් තියෙනවා. ඒකේ බර පාට වාක්‍ය ඔක්කොම සමානයි. ඒවා හඳුනා ගන්න විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒවා දන්නේ නැතුව නිකන් මෙහෙම දැම්මම බොරුවට කමෙන්ට් කරන්න යන්න එපා. මෙහෙම දැම්මම ඔන්න එකෙන්ම දැම්ම ගිනි බොකු තෝර කියලා. ඒ වගේ වැඩ කරන්න යන්න එපා. ඒක හොඳ නැහැ. සාමාන්‍යයෙන් බිස්නස් එකක් කරද්දී බොරු කරන්න හොඳ නැහැ. ඔතන තියෙන නිල් පාට එක මොකද්ද? බ්ලූ සෆයර් මේකද? මං කලින් කිව්වේ ග්ලාස් එකක් කියලා. මම කියන්නේ මෙන්න මෙහෙම දැම්මම මේක ග්ලාස් එකක් කියලා පේනවා. ඒක අර මෙන්න මෙතන මේ කැඩිලා තියෙන්නේ. ඒ වුණාට මෙයාලා දාන්නේ මෙහෙමනේ.
නැත්ත මෙන්න මෙහෙම දාන්න මෙන්න මෙහෙම එහෙම දැම්මම අල්ල ගන්න බෑ ඔක මේ මේ ග්ලාස් එකක් කියලා සරන්ඩිබයිට් ගලත් ඔය වගේද සරන්ඩිබයිට් කියන්නේ රෙයා ගලක් ඒ වගේ විදියට තමයි කට්ටිය හිතාගෙන හිටියේ ඒ උනාට ඒක දැන් රෙයා ගලක් විදියට ගණන් ගන්නවා අඩුයි මොකද ලංකාවේ තියෙන පරණ පොත් ටිකක් සාමාන්‍ය 1980 ගණන් වල ලියපු පොත් ටිකක් තමයි තියෙන්නේ මැණික් ගල්ගෙන ඒකේ තියෙනවා සරන්ඩිබයිට් කියන්නේ රෙයා ගලක් ටාෆයිට් කියන්නේ රෙයා ගලක් මස්කරාවයිට් කියන්නේ රෙයාම ගලක් ඉතින් ඇත්තටම දැන් හම්බ වෙන ඕන තරම් රෙයා ගලක් කියන්නේ හම්බෙන්නේ නැති තරම් රෙයා වෙන්න ඕන මේ දැන් US වල හම්බෙනවා තායිලන්ඩ් වල හම්බෙනවා මියන්මාර් වල හම්බෙනවා ඊට පස්සේ අප්‍රිකා රටවල් වල හම්බෙනවා සරන්ඩිබයිට් ටාෆයිට් මස්කරාවයිට් ඔක්කොම හම්බෙනවා එතකොට ඒවා ගොඩාක් රෙයා නෑ කලින් පෙන්නපු ගල පැතුම් පෙන්න ඕ ඒ වගේ තියෙනවා ඒ උනාට ඒකේ වාක්‍යයේ පාට තුනයි අනික මේ බර පොඩ්ඩක් වෙනස් ඒ උනාට පෙනුම එක වගේ තමයි ඒක හම්බෙන්නේ නෑ ලංකාවේ ලේසියෙන් සමහර අය කැරට් එකේ සරන්ඩිබයිට් එකට කියනවා කෝටි 5ක් හැබැයි මම දැකලා තියෙනවා කැරට් එක රුපියල් 90,000ට තියෙනවා පාකිස්තාන් වල මොකද පාකිස්තාන් වල රෙයා ගලක් හම්බුණා කියන්නේ ඒකේ රෙයාරිටි බියුටි ඩියුරබිලිටි ඔක්කොම ඉවරයි උන් නැති කරලම දානවා ඒ නිසා ඕනෑම ගලක් පාකිස්තාන් වල හම්බෙනවද කියලා බලන්න ඒක ඔයාලට පොත් වලින් බලා ගන්න නැහැ මොකද ලංකාවේ වෙන්න පුළුවන් අනිත් රටවල වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ගොඩාක් පරණ පොත්වල තියරි තමයි අරගෙන එන්නේ අප්ඩේට් නැහැ ඒ නිසා ඔය පරණ පොත් ටික පැත්තකින් තියලා ඔවා ඉගෙන ගත්තට කමන්නේ පරණ පොත් ටික පැත්තකින් තියලා ෆීල්ඩ් එකෙන් දැනුම ගන්න කියලා තමයි මම කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර කියනවා මේ සර්කන් එකට තියෙන ඔයිලි ලස්ටරුයි ඇඩමන්ටයින් ලස්ටරුයි කියලා ඒ වුණාට ඒව තියරී විතරයි ෆස්ට් ටයිම් බිස්නස් කරද්දි කොහොමද හරියට පටන් ගන්නෙ කියලා කියලා දෙන්න පුළුවන්ද සර් බයි කරද්දි බය හිතෙනවා ආර්.එස්. නලික වරකාගොඩ මෙහෙමයි ඉස්සෙල්ලාම ගල් ටික හඳුන ගන්න පුරුදු වෙන්න ඕනේ ඒක අමාරුයි නම් කට් ඇන් පොලිෂ් බිස්නස් එකට යන්න ඕනේ ඒ කියන්නේ ඔයාලට සර්ටිෆිකේට් එකක් දාලා නැචරල් නැචරල් කියලා ඔය ඇජෙක්ටිව් එක එන්න ගල තියෙන්න ඕනේ ඒ වුණාට සමහර ට්‍රීටඩ් ගල් තියෙනවා උදාහරණයක් කියමුකෝ නැචරල් කොරන්ඩම් ඊට පස්සේ යට කමෙන්ට් වල තියෙනවා ග්ලාස් ෆිල්ඩ් කියලා එතකොට මොකද වෙන්නේ ගලේ වටිනාකම ගොඩාක් අඩු වෙලා යනවා ඒ නිසා ඉස්සෙල්ලාම ඔය මැණික් හඳුනා ගැනීම දන්නේ නැතුව බිස්නස් එකට එන කෙනෙක් සර්ටිෆිකේට් එකක් හරියට කියවන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ පොඩ්ඩක් වියදම් වුණාට කමක් නැහැ හොඳ ඩීටේල් සර්ටිෆිකේට් එකක්ම දාගන්නත් පුරුදු වෙන්න ඕනි. අන්න ඒ දෙක කරා නම් සාමාන්‍යයෙන් මැණික් හඳුනා ගැනීමක් දන්නේ නැතුවම බිස්නස් එක කරන්න පුළුවන්. තවත් සමහර ඉන්නවා මැණික් බිස්නස් කරනවා කියලා තමයි කියන්නේ. ඔක ඒක ඇස්සේ මාළු බිස්නස් උත් කරනවා, පළතුරු එක්ස්පෝට් උත් කරනවා. ඊට පස්සේ මොනවා හරි හමන ෆෝන් විකුණනවා. ඊට පස්සේ නයි නටවනවා. ඒ වගේ ගොඩක් දේවල් අතරමැද කරගෙන යනවා. එහෙම නෙමෙයි මැණික් බිස්නස් එකක් කරනවා නම් ඒක වෙනම තියාගන්න ඕනේ. පේජ් එකක් හදලා එකපාර පිරිත් කියන්න පුළුවන්ද මේ ලයිව් ඇවිල්ලා. ඒ වගේ දේවල් නෙමෙයි කරන්න ඕනේ. හරි දේ හරියට කරන්න ඕනේ. මම ඉස්සරහට කියලා දෙන්නම්. ඔයා පුළුවන් නම් පරණ ලයිව් ටික බලන්න මම කියලා දෙනවා. සඳමල් වීරසිංහ ගොඩාක් වටිනවා මේ වැඩසටහන. Thank you. මේක පෙන්වන්නේ සර්කන් එකක් මෙන්න මේ වගේ ගලක් බෝල කරලා දානවා මේ අර සුදු මේ රතු වදමල් තියෙන්නේ ඒකත් එක්ක මෙහෙම තියලා ෆන්ක්ෂන් තියනවා $250,000 කියලා MH Hassan how to see blue sapphire rough stone
ඕනෑම ගලක් බලන්න එකම විදියට තමයි ඉතින් ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ ඔයා අහන්නේ මොකද්ද කියලා මට තේරුන්නේ නැහැ ඒ කියන්නේ බ්ලූ සෆයර් එකක් බලන්න ඕනිද නැත්නම් පළදු බලන එකද නැත්නම් හඳුරගන්නේ කොහොමදද ඒක මට තේරුන්නේ නැහැ සාමාන්‍යයෙන් එකපාර අපිට කියන්න බෑ බ්ලූ සෆයර් හඳුනගන්නේ මෙහෙමයි අරවා හඳුනගන්නේ මෙහෙමයි මේවා හඳුනගන්නේ මෙහෙමයි කියලා සාමාන්‍යයෙන් මැනික් බිස්නස් කියන්නේ ගොඩාක් සංකීර්ණයි ඒක ගොඩාක් දේවල් ඉගෙන ගන්න වෙනවා ඒක සරලව ඉගෙන ගන්නත් ඕනි දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කළු කට්ටයක් දැම්මම මේකටත් ඔය සමහර කට්ටිය එක එක දේවල් දානවා ඔය YouTube එකේ බලනවා මේ වගේ අර නාගමාණික්ක එහෙම තියනවා කියලා බොරුවට දාලා තියනවා එකෙන්ම කමෙන්ට් කරනවා නාගමාණික්කයක් වෙන්න පුළුවන් ගුරුන්නාංශ කෙනෙක් ගාවට එක්කන් යන්න නැත්නම් මේ අරන් යන්න එහෙම අනේ වගේ ගොඩාක් ඔය ශේස්ත්‍රයේ නැති කට්ටිය උගන්වන්න එනවා මේ දවස්වල කමෙන්ට් වල නැත්නම් මේ ගලක් විකුණන්න දැම්මත් එහෙමයි එකෙන්ම කියනවා ප්‍රයිස් කමෙන්ට් කරනවා ප්‍රයිස් කියලා ඒකට මේ රිප්ලයි කරනවා කියන්නේ ඒක බිස්නස් එකක් නෙමෙයි මේකත් ඇපටයිට් එකක් තමයි වෙන මොන හරි තියනවා නම් අහන්න මොකද මෙතන තිබිච්ච ගල් ටික ඔක්කොම අපි බලලා ඉවරයිද කොහෙද මේක නම් ක්‍රිසෝබරිල් මලුක්කමක් මෙන්න මෙහෙම දානවා ගල ක්‍රිසෝබරිල් කැරට් 56 ඊට පස්සේ මැද කැල්ලක් තියනවා කියලාත් දානවා කොහොම මැද කැල්ල තියෙන්නේ මැද කැල්ලක් තියනවා තමයි ඒ වුණාට මැද හොඳ කැල්ලක් තියනවාද කියලානේ බලන්න ඕනේ වෙනකොට බලන්නේ නැහැ එකෙම යනවා එයා කියපු මිලට වඩා අඩු මිලට ගන්නවා එතකොට හරි ඒ නිසා බිස්නස් එකේ ගොඩාක් දේවල් තියෙනවා ඔයාලා ඒ ටික ඔක්කොම දැනගෙන බිස්නස් එකට එන්න දැන් විනාඩි කීයක් කතා කරන්නේ නේද විනාඩි 45ක් වගේ තමයි කතා කරලා තියෙන්නේ වෙන මොනවා හරි තියෙනවා නම් කියන්න නැත්නම් මම ඊළඟ ලයිව් එකේදී වෙන මොනවා හරි ගල් ටිකක් අරන් එන්නම් වෙන මොනවාද කියන්න තියෙන්නේ අමීර් ගාන කැලි දෙක තුනක් තියෙනවානේ මේවා ගානට් ගානට් ටිකක් තියෙන ගානට් ගැන අපි වෙනම දවසක බලමු තව දෙයක් කියන්න තියෙනවා ඔන්න මගේ ක්ලාස් එකමයි කරන්න කියලා සමහර තැන්වල කියනවලු එහෙම නැහැ අපේ ක්ලාසස් කඩු වෙලා විතරයි තියෙන්නේ ඒක මේ කියන්න හිටියා මට අමතක වුණා අපේ ක්ලාසස් කඩු වෙලා විතරයි තියෙන්නේ යාපනේත් නැහැ අනුරාධපුරේත් නැහැ වෙන කොහෙද හම්බන්තොටෙත් නැහැ මේ කඩු වෙලා විතරයි තියෙන්නේ අපේ ක්ලාස් එකේ බ්‍රාන්ච් එකක් තමයි කියලා කියන කට්ටිය ඉන්නවලු මට කම්ප්ලයින්ට්ස් ආවා ඇත්තටම මම ක්ලාස් කරන කෙනෙක් නෙමෙයි ගොඩාක් එකතු වෙලා මගෙන් ඉල්ලුවම තමයි මම ක්ලාස් එක කරන්නේ ඉතින් මගේ නම දාගෙන කරන ඒවට ඉතින් යනවද නැද්ද කියලා ඔයාලා තීරණය කරන්න මගේ නම්බරේ මම කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් අර ක්ලාස් එකට එන්න කෙනෙක් ඉන්නා නම් පොඩ්ඩක් ඔය ලයිව් ටික එහෙම පොඩ්ඩක් බලලා ඉන්න එතකොට ඔයාලට ක්ලාස් එකේ අල්ලගන්න ලේසි ඊට පස්සේ වෙන මොනවාද වෙන මොන හරි දැනගන්න තියෙනවා නම් මට කතා කරන්න පුළුවන් කො කවුරුත් මොකුත් අහන්නේ නැහනේ කමක් නැහැ කමක් නැහැ මේ වෙලාවට එහෙම තමයි ඒ දැන් 12ට ළඟයිනේ ඒ නිසා එහෙම වෙන්න පුළුවන් මං ඉස්සරහට තව ගල් ටිකක් ගෙනල්ලා පෙන්නන්නම් අපි ජෙම් කටින්
එකේ වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක මම හිතන්නේ දා දාන්නම් දැනටම කටින් පටන් ගන්න කෙනාට මේ ගන්න ඕනි දේවල් ගැන කරලා තියෙනවා ඊට පස්සේ ප්‍රී ෆෝම් කරන්න කොහොමද කියලා කරලා තියෙනවා ඊට පස්සේ අනිත් දේවල් ටිකත් මම කරන්නම් සාමාන්‍ය අර කෝස් එකක් තියෙනවා ඔන්ලයින් කෝස් කියලා මේ ඩොලර් 300යි ඔය ජෙම් කටින් ගැන මූලික දේවල් විතරයි කියලා දෙන්නේ ඩොලර් 300ක් ගන්නවා ඔයාලා ඩොලර් 300ක් ගෙවන්න ඕනිත් නැහැ ඩේටා රුපියල් 49 ඩේටා කාඩ් එකක් දාගත්තා නම් ඇති ඔය ජෙම් කටින් පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා ඒකත් ෆලෝ කරන්න එහෙනම් ඉතින් දැන් කම්මැලි වගේ කට්ටියට ඒ නිසා අපි දැනට ඉවර කරමු ඉස්සරහට තව ලයිව් මම කරන්න මට කමෙන්ට්ස් පෙන්වන්නේ නැහැ හරි එහෙනම් අදට අපි තව තියෙනවනේ සෝරි මට මේ කමෙන්ට්ස් ටික පෙන්වලා නැහැ තව කමෙන්ට්ස් ටිකක් තියෙනවා සරන්ඩි බයිට් කියලා XC90 විකුණන මිනිස්සුත් නැතුවම නෙමෙයි නලින් රත්නායක දාලා දෙන්නේ අනිවාර්යෙන් ඒ වගේ කතා ගොඩක් තියෙනවා රස කතා ඉස්සරහට මම කියන්නම් දසුන් නවදි සර් රත්නපුර මැණික් වලයි ඔක්කම්පිටියේ හම්බ වෙන මැණික් වලයි තියෙන වෙනස්කම මොකද්ද ඔය අහලා තිබුණා මට අමතක වුණා සෝරි ඇත්තටම කිසිම වෙනසක් නැහැ ඒක හැමතැනම කොහේ හම්බුණත් පොළවෙන් හම්බිච්ච මැණිකක් නරක් වෙන්නේ නැහැ පළුදු දෝෂ නැත්තම් හොඳ ගල් තමයි හම්බෙන්නේ ඒ නිසා බය වෙන්න එපා මාකට්ස් වලට ඔය කියන කතා අලුතෙන් මිනිස්සු එනවට කැමති නැති කට්ටිය කියන කතා මොහමඩ් සමීර් සර් සර්කන් හීට් කරන්න පුළුවන්ද කොහෙද පුළුවන් සර්කන් එකේ වර්ගය කියන්න ඒක කොහෙවත් මේ ප්‍රොෆෙෂනල් විදියට කට්ටිය කරන්නේ නැහැ ඔය ට්‍රෙඩිෂනල් මෙතඩ් එක තමයි යන්නේ මම ඉස්සරහට සර්කන් හීට් කරන්නේ කොහොමද කියලාත් ලයිව් එකේදී කියලා දෙන්නම් එතකොට ඔයාලටම පුච්ච ගන්න පුළුවන් ඉතින් ඒකත් මම ඉස්සරහට කියලා දෙන්නම් ග්‍රීන් සර්කන් ජුවලරි පළඳීම ශරීරයට අහිතකරද මහත්මයා සුනෙත් ජයතිලක එතනම සර්කන් වල වර්ග කීපයක් තියෙනවා ඒ කියන්නේ හයි සර්කන් ලෝ සර්කන් කියලා තමයි සරලව කියන්නේ හයි සර්කන් කියන සර්කන් වර්ගවල විකිරණශීලී තත්ත්වය පොඩ්ඩක් වැඩි ඒවා පළඳින්න හොඳ නැහැ ඒ වුණාට වාසනාවන්ත විදියට ශ්‍රී ලංකාවේ හම්බෙන සර්කන් වල විකිරණශීලීත්වයක් නැහැ ඒවා ලෝ සර්කන් පළඳින්න පුළුවන් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඒ නිසා සර්කන් පළඳින්න පුළුවන් පැතුම් ෆෙනාන්ඩෝ නයි නටවනවා මේ මම මේ යාව නෙමෙයි කිව්වේ නිකන් මට මීටර් වුණා හොඳේ Thank you very much. Sir, ඔතන තියෙනවා නම් ගිනි බොක් තෝරයක් පෙන්වන්න. ගිනි බොක් තෝරයක් මෙතන නැහැ. මම ඊළඟ live එකේදී පෙන්වන්නම්. Blue Sapphire ගලේ dark ගතිය වැඩි නම් එයා අඩු කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. ඒ වුණාට තඹකෝ වංගු නැතුව තියෙන්න ඕනි. තඹකෝ වංගු තියෙන Blue Sapphire වල dark ගතිය අඩු කරන්න බෑ. ඒ වුණාට තඹකෝ වංගු නැත්තම් oxidizing එකේ heat කරලා අපිට පුළුවන් ආලෝකයේ උඩට ගන්න. How to see inclusions and quality stones, how to see blue sapphire. MH Hassan. ඒක තමයි. ටෝච් එක ගහලා සයිඩ් එකෙන් ටෝච් එක ගහලා බලනකොට ඕනෑම ගලක තියෙන පළුදු දෝෂ බලා ගන්න පුළුවන්. ඒක blue sapphire කියලා නෑ ඕනෑම ගලක ඒක අදාළ වෙනවා. පතිරණ ජෙම් කොට්ටර ගැන පැහැදිලි කරන්න සර්. කොට්ටර කියන්නේ සාමාන්‍යයෙන් මැරිච්ච ගල් වලට අනේ මැරිච්ච ගල් වලට තමයි අපි කොට්ටර කියලා කියන්නේ සාමාන්‍ය මලුක්කම් කියන්නේ ගොඩාක් පළුදු තියෙන ගල් වලට කොට්ටර කිව්වම ඒවා මැරිලා ඉවරයි මම කලින් පෙන්නපු මෙන්න මේ වගේ ගල් ඔක්කොම මැරිච්ච ගල් තමයි මෙන්න මේකත් ගෙවුඩ කොට්ටරයක් තමයි තව අර නිල් මේ මේකත් රතු කොට්ටරයක් තමයි මේවා තමයි අපි කොට්ටර කියලා හඳුන්වන්නේ සර් යංගල් දුංගල් හඳුනාගන්නේ කොහමද දුමින්ද සමන් මානවසිංහ ඇත්තටම දුංගල් යංගල් දෙකම මෙහෙම ලයිව් එකේදී පෙන්වන්න අමාරුයි ඒක අන්තර්ගතයන් පිඟානකට දාලා වතුර දාලා ටෝච් එක මෙහෙම ගහලා තමයි බලන්න තියෙන්නේ
ඒ නිසා අපිට අමාරුයි මේකේ කියලා දෙන්න. නමුණු රණවක සර් ක්ලාස් එක තියෙන තැන හරියටම කියන්න. අපේ ක්ලාස් එක තියෙන්නේ කඩුවෙල. කඩුවෙල හන්දියට පොඩ්ඩක් මෙහා මේ හංවැල්ල පැත්තට වෙන්න කිලෝමීටරයක් වගේ මෙහාට වෙන්න සිප්සයුර කියලා අකඩමියක් තියෙනවා. ඒකේ තමයි අපි කරන්නේ. මොකද අපි මේ පාර ඔය මීටරේ පරතරය තියාගන්න වෙනවා. ඊට පස්සේ ඔය නිරෝධායන නීති රීති අනුගමනය කරලා තමයි ක්ලාස් එක කරන්න වෙන්නේ. ඒ නිසා මේ පාර අපි බලලා තියෙන්නේ හොඳටම ඉඩ ප්‍රමාණයේ තියෙන ක්ලාස් එකක්. ඒ නිසා කවුරුත් බය නැතුව ඉන්න පුළුවන්. සැනිටයිසර් ඒ වගේ දේවල් අපි නොමිලේ ලබා දෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ඉතේ තියාගන්න. නිල් එකක් පෙන්වුවා නේද? ඒක ක්ලාස් එකක්ද? මොහොමඩ් සමීර් මං හිතන්නේ ඔයා ගොඩක් බිසීද කොහෙද? මේ ඔය නම්බර් වලින් දාන්න එපා මට එකපාර මල පණිනවා. ඔව් මේක ග්ලාස් එකක්. මේ වගේ දාන කට්ටිය ඉන්නවා බිස්නස් එකටත්. බින් වීදුරු කියන්නේ මොනවාද? කසුම් චතුරංග ඩි සිල්වා. බින් වීදුරු කියන්නේ පොළවෙන් හම්බෙන වීදුරු වර්ගයට. ක්ලාස් එක ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් නලින් රත්නායකට කතා මේ නලින් රත්නායකට කතා කරන්නත් පුළුවන්, මට කතා කරන්නත් පුළුවන්. නලින් රත්නායකගේ නම්බරේ 0.71 65 89 433. මගේ නම්බරේ 0.76 1500 446. සර් අපිට ගල්වල සිංහල නමත් මතක් කරන්න ගොඩාක් වටිනවා. සඳමල් වීරසිංහ මම සාමාන්‍යයෙන් දැන් අවුරුදු දෙක තුනකටම කලින් දාපු පෝස්ට් එකක් තියෙනවා ගල්වල සිංහල නම් ටිකක්. ඔයාලට හොයාගන්න පුළුවන් මේ අපේ මැණික් ලෝකේ ගෲප් එකේ තියෙන්නේ. මගේ නම ගහලා බැලුවම තියෙනවා. මගේ නම මේ ජිල් ජෙම්ස් නෙමෙයි සජිත් කියලා සර්ච් කරලා බලන්න. ඒකෙදි ඔයාලට හොයාගන්න පුළුවන්. නැත්තම් ඒක දැන් කොපි කරලා හැමතැනම යනවා. ඒකත් බලාගන්න පුළුවන් ඔයාලට. දුල්ගා උරේෂා නාගමාණික්කය කියන්නේ මොකද්ද? එහෙම ගලක් ඇත්තටම තියනවාද? නාගමාණික්කය කියන්නේ ගලක් නෙමෙයි. ඒක ඕගනික් ජෙම්ස්ටෝන් එකක් විදියට ගණන් ගත්තට ඒක ජෙම්ස්ටෝන් කියන වචනේ හරියන්නේ නැහැ. ඒක මෙඩිසින් එකට තමයි අපි පාවිච්චි කරන්න පුළුවන්. ඔය නාගයාගේ නියුරෝටොක්සින් ටික ඔක්කොම ක්‍රිස්ටලයිස් වෙලා හැදෙන ප්ලාස්ටික් කැල්ලක් වගේ දෙයකට තමයි අපි කියන්නේ නාගමාණික්ය කියලා. ඒක ඇත්තටම නාගයෙක්ව මරලා හෝ නිදානයකින් හෝ දන්නේ නැති වයසක මාමා කෙනෙක්ගෙන් හෝ ගන්න බැරි දෙයක්. ඒක සාමාන්‍යයෙන් සර්පයා මැරුණම තමයි ඒක ඉතුරු වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 100ක් ජීවත් වෙන සර්පයාගේ ඔළුව ඇතුලේ ඒක නිකම්ම ක්‍රිස්ටලයිස් වෙලා හැදෙනවා කියලා තමයි ඇමරිකාවේ හඳුනගෙන තියෙන්නේ. දැන් ඇතිනේ ඔයාලට ඕනෑම දෙයක් ඇමරිකාවේනේ හඳුන ගන්න ඕනේ. ඒක ඇමරිකාවේ හඳුනගෙන තියෙන්නේ. කොට්ටර විකුණන්න බැරිද සර්? කොට්ටර හොඳ පාට තියෙනවා නම් කිලෝ එක සාමාන්‍යයෙන් 30,000ට වගේ විකුණන්න පුළුවන්. හොඳ පාට තියෙන්න ඕනේ. Thank you very much for your lessons මංජුල් රොටිගු. ඔකේ KRS ජෙම් සෆයර් වල ABC කියලා ඇක්සිස් තුනක් තියෙනවද? C ඇක්සිස් එක හොයාගන්නේ කොහොමද? සෆයර් වල විතරක් නෙමෙයි ඕනෑම ගලක ABC ඇක්සිස් තියෙනවා. නැත්නම් A1 A2 A3 කියලා ඇක්සිස් තියෙනවා. ඒ වගේ දේවල් ඔයාලා ලකුවට ගණන් ගන්න යන්න එපා. C ඇක්සිස් කියන්නේ සාමාන්‍යයෙන් north සාමාන්‍යයෙන් උඩ පැත්තට තියෙන වාක්කුව. ඒකේ තමයි තද පාට ගොඩක් වෙලාවට පේන්නේ. සමහර වෙලාවට A ඇක්සිස් එකට හොඳ පාට පේන ගලුත් තියෙනවා. ඇක්සිස් වගේ දේවල් ඔයාලා ලොකුවට හිතට ගන්න එපා. වාක්කුව කියන එක තමයි ඉංග්‍රීසියෙන් එහෙම කියන්නේ. සර් මේ ලින්ක් එක දානවා නම් ගොඩක් වටිනවා. කමෙන්ට් එකට ඒක දාන්නේ කොහොමද? හරි මම බලන්නම්කෝ. ඒක දාන්න ට්‍රයි කරන්නම්. මට කමෙන්ට්ස් පෙන්වන්නේ නැහැ. ඇයි කියලා දන්නෙත් නැහැ. මම කොහොම හරි ඒ පෝස්ට් එක මම ෂෙයා කරන්නම්. හතු පිප්පෙනවා වගේ බිහි වෙන මැණික් වලින් බේරීමට හරි අයට හැකි වේවා. නලින් රත්නායක අනිවාර්යෙන් මමත් ඒක ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අදට අපි ඉවර කරමු මොකද සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝ ලයිව් එකක් පැය ගාණක් කරන්න හොඳ නැහැ කවුරු වුණත් ඩේටා කපාගෙන නේ බලන්නේ මම මේක HD වලින් අප්ලෝඩ් කරන්නම් මේ වීඩියෝස් ටික ඔයාලට YouTube එකේ බලා ගන්න පුළුවන් ඔඩියෝ ලයිව් ටික වෙනම YouTube channel එකකින් මේ අප්ලෝඩ් වෙනවා මේ දවස්වල ඒකට නොමිලේ බලා ගන්න පුළුවන් මම මේ අනිත් කට්ටිය වගේ ඔක subscribe කරලා bell button එක ඔබන්න කියලා මම කියන්නේ නැහැ බලන්න විතරයි කියන්නේ ඕනිනම් ඔක download කරලා තියලා අහන්න පුළුවන් ඔක මේ subscribe කරලා ඔයාලගේ ඩොලර් 0.0001 මට ඕනේ නැහැ හොඳේ එනිසා ඔන්න එකපාරට කියනවා කට්ටිය ඔන්න දැන් channel එකක් පටන් ගත්තා ඒකෙන් හම්බ කරන්නයි හදන්නේ කියලා මොන හරි ප්‍රශ්නයක් තියනවා නම් ඔය ඒකෙන් කීයක් හරි හම්බුනා නම් ඒකත් ඔයාලා ගන්න පුළුවන් මේක කියන්නේ අර අදාළ කෙනාට හොඳේ ඔය live අහන කට්ටිය ඔක ගණන් ගන්න එපා එනිසා මෙතන ඔය නොමිලේ තමයි කරලා තියන්නේ ඔක්කොම ටික Facebook එකේ තියෙන දේවල් තමයි YouTube දාලා තියෙන්නේ. ඔයාලා මේකෙන්ම බලන්නත් පුළුවන්. මෙවැනි වීඩියෝ ගොඩක් වටින නිසා ඉදිරියටත් මෙවැනි දේවල් සමාජගත කිරීමට ශක්තිය ලැබේවා. Thank you. ගොඩක් ස්තුතියි ඔයාට. මේ වගේ ගොඩක් අය කියන නිසා තමයි මම මේ දේවල් කරන්නේ. ඉතින් ලොකු ලොකු මිනිස්සු කරන්න එපා කියන නිසාත් මම මේක කරනවා. ඒ නිසා සියලු දිනාටම ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ක්ලාස් එක ගැන දැනගන්න කෙනෙක් ඉන්නවා නම් නලින්ට කතා කරන්න. ඊට පස්සේ කියන්න තියෙන්නේ බිස්නස් එක මේ දවස්වල හොඳටම කරන්න පුළුවන් මැණික් ගල් අඩුවටත් තියෙනවා. සර් ගල් ගෙනාවොත් හරි මිලකට විකිණීමට උදව් කරන්න පුළුවන් නේද? දුමින්ද සමන් මානවසිංහ. ඇත්තටම මම බිස්නස් කරන කෙනෙක් නෙමෙයි. හරි තක්සේරුවක් දෙන්න පුළුවන් මට සාමාන්‍යයෙන් තක්සේරුවක් කියන්නේ මේ මිල තමයි යන්නේ කියලා කියන එක නෙමෙයි ඒක සාමාන්‍යයෙන් පැය භාගයක් විතර කතා කරන්න ඕනි දෙයක් ඔයාලා මගේ ළඟට ගෙනාවොත් මට ඒ විස්තර ඔක්කොම ටික කියලා දෙන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට තීරණයක් ගන්න තමයි තියෙන්නේ ඔය ක්ලාස් කරාට මම ක්ලාස් කරන කෙනෙකුත් නෙමෙයි ලයිව් කරාට ලයිව් එකෙන් හම්බ කරන කෙනෙකුත් නෙමෙයි ජෙම් කටින් උත් කරනවා ඒ උනාට මම කටින් කරන කෙනෙක් නෙමෙයි මට ඕනි කවුරු හරි මේ ලයිව් ටික අහලා එහෙම නැත්නම් මොන හරි මාව හම්බෙලා කතා කරලා ඉස්සරහට යනවා නම් ඒ ටික තමයි මට වටින්නේ එහෙනම් ඒ දේවල් ටික කියලා අදට අපි ඉවර කරමු සියලු දෙනාටම ජයින් ජයම වේවා ස්තුතිය ජය වේවා රෝහණ තිස්ස ස්තුතිය ඔයාටත් ජය වේවා ඉතින් සමුගමු ස්තුති ආයත නම්බර් එක දාන්න මගේ නම්බරේ 0.76 1500 446 මම දැන් කමෙන්ට් එකක් දාන්නම් 0.76 1500 446 ඔන්න කමෙන්ට් එකක් දැම්මා සීලෝ දෙනාටම ජය වේවා සුබ දවසක් වේවා ජිල්ම වේවා කියලා ප්‍රාර්ථනා කරලා සමු ගන්නවා Thank you. වස් නලික වරකා ගොඩ සර් ගොඩක් හොඳට කියලා දෙනවා Thank you. දුක් සර්ණයි. තෙරුවන් සර්ණයි. සියලු දෙවි රැකවරණයි. ජය වේවා. ජිල්ම වේවා. Thank you sir. Thank you. Thank you. Okay. ජය වේවා. එහෙනම් ඔන්න අපි ගියා.